ඔයාලා දන්නවද දවසකට ශ්‍රී ලංකාවේ YouTube එකට ශ්‍රී ලාංකිකයෝ මිලියන 2.5කට වඩා යනවා එනවා. ඉතින් මේ අතරින් 106ක් චනුක්ස් බ්‍රෝ YouTube channel එක subscribe කරලා තියෙනවා. ඒ කියන්නේ චනුක්ස් බ්‍රෝ YouTube channel එක බලන්න කැමති අය, මම කතා කරන දේවල් වලට කැමති අය 106ක් මේ වෙනකොටත් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඉතින් එකෙන් මම දැනගත්ත දේ තමයි මගේ කන්ටෙන්ට් බලන්න, මං හදන වීඩියෝස් බලන්න, අලුතින් තාක්ෂණික ලෝකේ අධ්‍යාපනික ලෝකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා බලන්න කැමති අය 106ක් මේ වෙනකොට මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා. අතර මම මේ දේවල් පටන් ගන්නකොට මට ගෝල් එකක් තිබුණා. ශ්‍රී ලංකාවේ තිබුණේ සින්දු, ෆිල්ම්ස්, එන්ටර්ටේන්මන්ට් විතරයි මේ සෝෂල් මීඩියා වල. ඉතින් අධ්‍යාපනික දේවල් කරලා এডুকেෂනල් කන්ටෙන්ට් ක්‍රියේට් කරලා මිනිස්සුන්ට සෝෂල් මීඩියා හරහා දෙයක් දෙන්න පුළුවන් වෙයිද, මිනිස්සු අතරට යන්න පුළුවන් වෙයිද කියන එක්ස්පෙරිමන්ට් එක මට YouTube හරහා කරන්න පුළුවන් හැකියාව ලැබුණා. ඉතින් මම ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට සබ්ස්ක්‍රයිබර්ස්ලා 100,000ක් අරගෙන ඔයාලා අතරට එකතු වුණා. ඉතින් මම 100,000 කතාව කියලා වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. බැලුවේ නැත්තම් YouTube එකේ ගිහිල්ලා චනුක්ස් 100,000 කියලා සර්ච් කරලා බලන්න. මේකෙදි මම YouTube 100,000ට බින්දුවේ ඉඳන් ආවේ කොහොමද, සෝෂල් මීඩියා හරහා මම කොහොමද මෙතනට ආවේ කියලා සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙනවා. ඉතින් අද මම ඔයාලගේ ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙන්න ලෑස්ති වෙනවා. පළවෙනි එක තමයි ඇයි YouTube හරහා සෝෂල් මීඩියා හරහා මිනිස්සුන්ට දේවල් කියලා දෙන්නේ. පළවෙනි දේ තමයි ප්‍රොෆෙෂන් එකෙන් නොවුනත් මම කැමති මම ටීචර් කෙනෙක්. එතකොට මම පොඩි කාලේ ඉඳන්ම මගේ අවට ඉන්න කෙනෙකුට මොනවා හරි දෙයක් කියලා දෙන්න, එක්ස්ප්ලেইন කරලා දෙන්න මම උත්සාහ කරා. ඉතින් මේක ඇත්තටම සෝෂල් මීඩියා හරහා එකතු වෙන්න උනේ. මම මියුසික් ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා මට උගන්වපු දේවල් මම සෝෂල් මීඩියා හරහා ආයෙත් මිනිස්සුන්ට ඉගෙනුවා. ඉතින් උතනින් තමයි ඇත්තටම පටන් ගත්තේ. ඊට පස්සේ ගොඩක් හයර් ස්ටඩීස් වලට ආවට පස්සේ මගේ ආසම සබ්ජෙක්ට් එකුනේ SPD System Programming and Design. ඉතින් මේක මම ගොඩක් අයට ඔයාලා දන්නවා කුප්පි දානවා එහෙමත් නැත්නම් කියලා දෙන්න පටන් ගත්තා. මේක ගොඩක්ම අයට කියලා දෙන්න සිද්ධ වුණ නිසා මට වීඩියෝස් හදලා ෂෙයා කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ assignments projects වගේ දේවල් මම video tutorials වලින් හදලා social media වලට එකතු කරා. ඉතින් මෙතනදී අපි අවට ඉන්න අය විතරක් නෙමේ, ශ්‍රී ලංකාව පුරාම programming ඉගෙන ගන්න අය, විශ්වවිද්‍යාල ඉන්න නංගිලා මල්ලිලා මේ හැමෝම මේ දේවල් බලන්න පටන් ගත්තා. එතනදී මම හරියටම තේරුම් ගත්තා අපි වගේම ඉගෙන ගන්න ආසය, අපි වගේම හිතන අය තව ගොඩක් ලෝකේ ශ්‍රී ලංකාව ඇතුලේ ඉන්නවා කියලා. මොන ඕක අරමුණු කරගෙන තමයි චනුක්ස් බ්‍රෝ YouTube channel එක සිංහල geek show එක මේ විදිහට ඔයාලට අද වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. අනිත් දේ තමයි මේ හැම දෙයක්ම ගොඩක් අය හිතනවා මේ වගේ දෙයක් පටන් ගන්නවා නම් අපිට මොකක් හරි ලොකු බෑකප් එකක් තියෙනවා, ලොකු ටීම් එකක් ඉන්න ඕනේ කියලා. ඉතින් එහෙම නැහැ. පළවෙනි දේ තමයි මේක පිටිපස්සේ කිසිම කම්පැනි එකක් නැහැ, කිසිම ඕගනයිසේෂන් එකක් නැහැ, ඒ වගේම කිසිම ෆන්ඩ් කරන්න කවුරුත් නැහැ. මේ හැම දෙයක්ම තනියමම තමයි මේ විදිහට ඔයාලත් එක්ක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම දැන් චනුක්ස් බ්‍රෝ ටීම් එක ලොකු කරගෙන යනවා. මොකද ඔයාලට ද 106 කියන්නේ ලොකු ප්‍රමාණයක්. ශ්‍රී ලංකාවේ සෙනගත් එක බලනකොට, ඉන්ටර්නෙට් පාවිච්චි කරන සෙනගත් එක බලනකොට, ඉතින් දැන් සාමාන්‍ය විදිහට ඔයාලට කන්ටෙන්ට් දීලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉස්සරහට ගොඩක් වෙනස් විදිහකට චනුක්ස් බ්‍රෝ YouTube channel එක හරහා සහ මගේ අනිත් social media හරහා content අරගෙන ඉන්න මම බලාපොරොත්තු වෙනවා. මට share කරන්න ගොඩක් දේවල් තිබුණත් මම කීපයක් තව mention කරන්නම්. ඇත්තටම මගේ goal එක වෙලා තිබුණේ IT වලට, technology වලට, information technology වලට ආස කරන පිරිසක් බිහි කරන එක. මොකද අපි පාසල් යනකොට අපිට තිබුණු ගැටලු අහන්න කවුරුත් හිටියේ නැහැ. මොකද අන්තර්ජාලය මේ තරම් දියුණු වෙලා තිබුණෙත් නැහැ. අපි ගොඩක් software engineer කෙනෙක්, එහෙම නැත්නම් තාක්ෂණයකින් ඉස්සරහට ගිය කෙනෙක්ට අපිට කතා කරන්න access කරන්න හම්බුනේත් නැහැ. ඉතින් අන්න ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා මේ message එක අපේ අනාගත පරපුරට, පාසල් යන නංගිලා මල්ලිලාට, විශ්වවිද්‍යාලෙ ඉන්න නංගිලා මල්ලිලාට deliver කරන්න. ඉතින් ගොඩක් වෙලාවට පාසල් යන නංගිලා මල්ලිලා programming ගැන යාළුවන්ට තියෙන ප්‍රශ්න, programming වලට ආ interest වෙලා තියෙනවා. ඒ වගේම මේ ළඟදී smart home award එකක් දින්නට පස්සේ පොඩි මල්ලි කෙනෙක් එයා කියලා තිනවා චනුක්ස් බ්‍රෝගේ YouTube channel එක බලලා තමයි මම මේ award එක මට දිනා ගන්න හම්බුනේ. මම නැත්තම් මේක මම win කරන්න මේ විදිහට පෙළඹුණේ. මම ඇත්තටම කියලා දීලා නැහැ. නමුත් මම මූල ආරම්භය මගේ YouTube channel එකේ දීලා තිනවා මේක කරන්න මෙන්න මේ විදිය කියලා. ඉතින් මොලේදී මල්ලි කෙනෙක් විදිහට ඒ මූල ආරම්භය අල්ලගෙන ඉතුරු ටික එයා තනියෙන් කරගෙන ගිහිල්ලා තිනවා. ඉතින් ඇත්තටම මට ඕන වෙලා තිබුණේ මෙන්න මෙහෙම දේවල් ලෝකේ තියෙනවා, මෙන්න මෙහෙම තැන් වලට ඔයාලට යන්න පුළුවන්, මෙන්න මෙහෙම දේවල් ඔයාලට කරන්න පුළුවන් කියන දේක චනුක්ස් බ්‍රෝ YouTube channel එක හරහා ඔයාලට deliver කරන්න. ඉතින් මේ වෙනකොට පාසල් වල, ඒ වගේම අධ්‍යාපන ආයතන වල, විශ්වවිද්‍යාල වල චනුක්ස් බ්‍රෝ YouTube channel එකේ තියෙන videos එයාලට දිනපතා, එහෙමත් නැත්නම් සමහර ලාවට එයාලට boring වෙලාවට පෙන්වන්න ගුරුවරු පව පෙළඹිලා ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පාසල් වලට IT day, science day, media day වලට මට සහභාගී වෙන්න අවස්ථාව හම්බ වෙනවා. විශ්වවිද්‍යාල වල ගිහිල්ලා තාක්ෂණය ගැන සහ social media ගැන කතා කරන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඒ වගේම IT ක්ෂේත්‍රයේ කොහොමද ඉස්සරහට යන්නේ, මොනවද ඉස්සරහට ගියාම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා ඒගොල්ලොත් එක්ක share කරගන්න මට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඒ වගේම IT ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ක කතා කරලා ඒ දේ
දේවල් අර ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න පාත්තේකට කොහරි යන්න කැමැත්තෙන් ඉන්න නංගිලා මල්ලිලාට ඩිලිව කරන්න පුළුවන් හැකියාව මට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මම අවුරුදු ගානකට කලින් හිතන් හිටියා මට පුළුවන් වුණොත් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයට, IT වලට, ටෙක්නොලොජි වලට ආස කරන පිරිසක් බිහි කරන්න, ඒගොල්ලන්ට ආස වෙන විදිහ ඒගොල්ලන්ව ඉන්ස්පයර් කරන්න, ඒගොල්ලන්ව මොටිවේට් කරන්න, ඒගොල්ල කැමති දේවල් ඩිලිව කරන්න. ඉතින් මම අද ලක්ෂ 6කුත් එක්ක ඒ දේවල් කරලා තියෙනවා කියලා මට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. ඉතින් පළවෙනි දේ තමයි ඔයාලට ගොඩක් ස්තුතියන්ත වෙනවා චනුක්ස් බ්‍රෝව විශ්වාස කරලා චනුක්ස් බ්‍රෝත් එක්ක මේ විදිහට ඉන්න එක ගැන. ඒ වගේම 2020 Instagram වල top 50 influencers ලා select කරලා තිනවා. ඒ අතරින් අංක 1 මුළු ලංකාවෙම අංක 1 වෙන්න හැකියාවත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකත් ඔයාලා සහ මම අපි දෙගොල්ලා එකට විශ්වාස කරගෙන වැඩ කරගෙන යන නිසා. ඉතින් අද ඇත්තටම මට තියෙනවා පොඩි message එකක් ඔයාලට අවසාන වශයෙන් deliver කරන්න. ඒක තමයි education කියන්නේ අධ්‍යාපනය කියන්නේ අපිට අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්. ඒ වගේම social media කියන්නේ මේ වෙනකොට ලෝකේ ජනප්‍රියම දෙයක් අධ්‍යාපනය සමාජ මාධ්‍ය social media. මේ දෙක එකතු වුණොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා social media වල ගොඩක් අය ඉන්නේ news, ඒ වගේම entertainment, ඊට පස්සේ comedy. මෙන්න මේ වගේ දේවල් කරන්න විතරයි ගොඩක් අය පෙළඹෙන්නේ. නමුත් මිනිස්සෙක්ව, ඒ වගේම ජාතියක්ව අධ්‍යාපනය කරන්න පුළුවන් හැටි, educate කරන්න පුළුවන් හැකියාව අපිට social media හරහා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා උගත් කෙනෙක් නම් යම් කිසි විෂයක් ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා නම්, ඒක පොතේ පතේ විෂයක් වෙන්න පුළුවන්, ඔයා ප්‍රායෝගිකව ගත්ත විෂයක් වෙන්න පුළුවන්. මේ දේවල් ඔයාලට deliver කරන්න හොඳ මාධ්‍යයක් විදියට අපිට මේ සමාජ මාධ්‍ය social media පාවිච්චි කරන්න පුළුවන්. Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට type කරලා අකුරු විදියට මේ message එක deliver කරන්න පුළුවන්. ඔයා ගන්න photos වලින් deliver කරන්න පුළුවන්, voice එකක් විතරක් record කරලා එළියට දාන්න පුළුවන්, video එකක් motion pictures කියන්නේ videos වලින් කරන්න බැරි දෙයක් නෑ, රටක් උනත් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ උගත් මිනිසු තවත් මේ social media වලට එන්න ඕනේ. ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට අනවශ්‍ය දේවල් වලට comments දාගෙන අනවශ්‍ය විදියට share කරගෙන, ඔයාලා දන්නවා මේ අපි හැම කරන like එකකටම, අපි දාන හැම comment එකකටම, අපි කරන හැම share එකකටම value එකක් තියෙනවා. මේ social media, මේ technology companies මුදල් උපයන්නේ ඔයාගෙන්, ඔයාගේ මේ like එකෙන්, ඔයාගේ comment එකෙන්, ඔයාගේ share එකෙන්. ඉතින් ඒ නිසා ඔයා ඒකට value එකක් දෙන්නේ නැතුව දකින දේ share කර කර, දකින දකිනකට like කරලා, like දකිනකට comment කරනවා නම්, එතකොට quality contents වලට වඩා වෙන දේවල් තමයි social media වල උඩට එන්නේ. ඉතින් එන්නේ මේ දේවල් සීමා වෙන්න 2020 දී ගොඩක් ලොකු වැඩසටහන් පිළිවෙලක් මේ social media වලත් ව්‍යාප්ත වෙනවා. ඉතින් ඒ නිසා අපිත් educate වෙලා ඉන්න ඕනේ. මේකට මම ඉස්සරහට තව ගොඩක් ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසාන වශයෙන් මම ආයෙත් කියන්නේ ගොඩක් ස්තුති චනුක්ස් බ්‍රෝ YouTube channel එකට ලක්ෂ 6ක් subscribe කරපු ඔයාලා ඔක්කොටම, ඒ වගේම චනුක්ස් බ්‍රෝත් එක්ක එකතු වෙලා මේ videos බලන comment කරන හැමෝටම, ඒ වගේම මම අනිත් YouTubers ලාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ platform එකට, එහෙම නැත්නම් social media වලට මිනිස්සුන් attract කරලා ආකර්ෂණය කරලා තියාගන්න එක ගැන. මේ විතරක් නෙමෙයි, මගේ Instagram එක මේ වෙනකොට ලක්ෂ 2ක් වෙන්න වෙනවා. ඔයා තාම follow කරේ නැත්නම් ඔයාලට පුළුවන් ගිහිල්ලා follow කරන්න. ගොඩක් වෙලාවට Instagram එකේ තමයි මම giveaways වගේ දේවල් දෙන්නේ. ඊළඟ දේ තමයි ඔයත් social media වල මොන හරි දෙයක් මිනිස්සුන්ට කරන්න කැමති නම් මම 2020 ලොකු plan එකක් දාලා තියෙනවා. කොහොමද ඔයාලට මේ message එක deliver කරන්න පුළුවන් විදියට අවබෝධයක් දෙන්නේ, කොහොමද social media හැසිරෙන්නේ, කොහොමද social media හරහා මිනිස්සු අතරට යන්නේ කියන දේවල් ගැන කතා කරන්න චනුක්ස් academy කියන YouTube channel එක. YouTube එකේ චනුක්ස් academy කියලා search කළා වට එක subscribe කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා චනුක්ස් bro ලක්ෂ 6ක් subscribe කරාට. තව ලක්ෂ කීපයකින් අපිට පුළුවන් 1 million වලට යන්න. අපි බලමු ශ්‍රී ලංකාවේ educational YouTube channel එකකට, එහෙම නැත්නම් තාක්ෂණික දේවල් කතා කරන, අධ්‍යාපනික දේවල් කතා කරන කෙනෙකුට, එහෙම නැත්නම් කෙනෙක් සමග මිලියනයක් දෙන ශ්‍රී ලංකාව ඇතුළේදී එකතු කරගන්න පුළුවන් වෙයිද කියලා. හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අවසාන වශයෙන් චනුක්ස් බෝ subscribe කරමු, චනුක්ස් බෝගේ videos බලපු, comments කරපු, share කරපු ඔයාලා හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔන්න අපි ලක්ෂ 6 දෙනෙක් එක තැනකට එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා videos වලට අමතරව තවත් ගොඩක් දේවල් අපිට කරන්න දැන් කාලේ ඇවිල්ලා. ඒ විතරක් නෙමෙයි, social media හරහා මම එකතු කරගත්තු දේවල් කොහොමද social media වල success වෙන්නේ, කොහොමද තමන්ගේ ව්‍යාපාරය, කොහොමද තමන් success වෙන්නේ, හැම දෙයක් ගැනම 2020 වසරට මම ඔයාලත් එක්ක හැම දෙයක්ම share කරගන්න ලෑස්ති වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි චනුක්ස් academy කියලා YouTube channel එකක් මම වෙනම නිර්මාණය කරලා තියෙන්නේ. මම හිතනවා ඔයාලා ඒක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙයි කියලා. ඉතින් අවසාන වශයෙන් හැමෝටම ගොඩක් ස්තුතියි. අපි අලුත් විදිහට අලුත් දේවල් ගොඩක් අරන් චනුක්ස් bro YouTube channel එකත් එක්ක ආයෙත් එකතු වෙනවා.